ඔබට සුබ දවසක් වේවා. 2024 ජනවාරි මස 12 වෙනිදා සිට ජනවාරි මස 18 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සතනම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මිනු රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඊට සලස්වා දීම තමයි ඔබගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නය උපන්වගේ දියුණුවට අඩි තාලමක් වැටෙන බව පෙන්නුම් කරනවා. උදා වූ මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහය 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. මේෂ ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ පැවති අසමගිකම් අගහැරී යන සතියක් වන බව පෙන්නුම් කරනවා. නෑදෑ හිතවතුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමට සැලසුම් කරනවා. පැවති නොසන්සුන්කාරී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. දියුණුව පිළිබඳව අඩිතාලමක් ඇති කරනවා. විදේශගත වීමකට අවස්ථාව තවනවා. ඔබගේ රැකියාව පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වගකීම් බහුල වන අන්තමේ රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරන බව පෙන්නුම් කරනවා. සර් රැකියා මාර්ගවලට සම්බන්ධ වූ අයට යහපත් කාලයක් වටවනවා. රැකියාවේ දියුණුවක් දැකිය හැකි අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ රැකියා කටයුතු වල නියැලෙන්නන් කල්පනාකාරී වීම වැදගත් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් කරගෙන ආ උසස් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ජයග්‍රහණයක් හිමි කර දෙන බව පෙන්නුම් කරනවා. එමෙන්ම තනතකාරී අධ්‍යාපන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමටද සිදුවන බව පෙන්නුම් කරනවා. සෞන්දර්යාත්මක කටයුතු වල නිරන සතියක් වනවා. තරඟ විභාග වලින් ජය ලබා ගත හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරන බව පෙන්නුම් කරනවා. යටි බඩ කොන්ද මුද්‍රාගත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට ඉඩකඩ ඇති සතියක් බව පෙන්නුම් කරනවා. මේෂ ලග්න හිමි ඔබගේ ජය අංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද පෙන්නුම් කරනවා. ඔබගේ අය 7යි, වැය 6යි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට කැපී පෙනෙන කාලයක් උදාවන බව පෙන්නුම් කරනවා. ගතක සිතට සැනසෙල් උදා කරමින් සතිය ආරම්භ කරන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහය මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරමින් සිටින බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අමතර ලැබීම් අතින් යහපත් කරන බව පෙන්නුම් කරනවා. තීන්දුව තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ අය සමග විනෝද චාරිකාවකට සහභාගී වීමට කටයුතු සැලසෙන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම රැකියා ස්ථාවර වීම බලාපොරොත්තු වන අයට සුබදායක කාලයක් උදාවන බව පෙන්නුම් කරනවා. එමෙන්ම කරගෙන යන රැකියාවේ කටයුතු වල දියුණුවක් දැකිය හැකි බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉදිරි අධ්‍යාපනික සැලසුම් කිහිපයක් සාර්ථක කරන සතියක් බව පෙන්නුම් කරනවා. වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් බව පෙන්නුම් කරනවා. ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. නිතර ව්‍යායාම කටයුතු වල නියැලීම ශරීර සෞඛ්‍යයට යහපත් වෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස කළු පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 6යි, වැය 4යි. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට හවුල් ව්‍යාපාර වලින් වාසි ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා.
අවිවේකී ලෙස සතිය ආරම්භ කරන මිතුර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. මිතුර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ සුහදතාවයට කරුණු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එහෙත් තමා සතු දෙයක් නැති වී යාමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න. අමතර ආදායම් මාර්ග අතින් සුබදායක සතියක් වන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අලුත් රැකියා ලාභ හිමිකම් ඇතිවන සතියක් බව පෙන්නුම් කරනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් වාසි අත්කරන බවක් පෙන්නුම් කරනවා. තනතුර ස්ථාවර වීමක් පිළිබඳව බලාපොරොත්තුවක් ඉටවන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඉදිරි අධ්‍යාපන සැලසුමක් ස්ථාවර කරන ලකුණු පෙන්නුම් කරනවා. විදේශ අධ්‍යාපන සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නනවා. කණ්ඩායම් වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන් ප්‍රසිද්ධියට පත්වන සතියක් බව පෙන්නනවා. විශේෂයෙන් ගුරු භවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී නහරගත අබාධ ස්නායු අමාරු අතින් පීඩා අත්ගන්න බවක් පෙන්නුම් කරනවා. වෙනතාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද ජයවර්ණයේ ලෙස තම්පැහැයද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 8යි වැය 6යි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට විශේෂ උත්සව අවස්ථාවකට සහභාගී වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් අතින් සුබදායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ වගකීම් වලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නිතර යෙදෙන දුරබැහැර ගමන් පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගී වීමට කටයුතු උදා කරන සතියක් බව පෙන්නුම් කරනවා. දරුවෙකුගේ විවාහ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ විවිධ වරප්‍රසාද හිමි කර ගන්නා කාලයක් බව පෙන්නුම් කරනවා. පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. වෙනදාට වඩා වගකීම් බහුල වන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති උදාසීන ගති පැවතුම් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. සම්මාන සහතික හිමිකරන අන්දමේ කටයුතු කිහිපයක් හිමිකරන බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණික අංශයේ කටයුතු වලින් ජයග්‍රහණ හිමිවනවා. නිතර පැසසුමට ලක්වන සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ විවිධ ගැටලු පැන නැගීමට ඉඩ ඇති සතියක් බව පෙන්නුම් කරනවා. ස්නායු අමාරු නහරගත ආබාධ හේතුවෙන් පීඩා ගෙන දෙන සතියක් වෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 4ද ජයවර්ණයේ ලෙස තම්පැහැයද ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 6යි වැය 5යි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනික ජයග්‍රහණ හිමිවන බවක් පෙන්නුම් කරනවා. හදිසි සැලසුමකට අද කැසීමට කටයුතු උදා කරමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. සිංහ ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අමතර ලැබීම් අතින් යහපත් සතියක් බව පෙන්නුම් කරනවා. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. අසල් වැසි සුවදතාවයන්ට බාධා වන අන්දමේ කටයුතු කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කාලයක් බව පෙන්නුම් කරනවා. සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු සිදු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් මගහැරී තිබූ පාඩම් වැඩ කටයුතු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. ගණිත අංශයේ කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමිකරන කාලයක් උදා වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා.
පාපවේ සෙම් කතිය හේතුවෙන් හටගන්නා ආපද තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වරින් වර රෝහල්ගත වීමකටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයේ නුඹන් ඔබගේ ජයන්ගේ ලෙස අංක දෙකද ජයවන්නේ ලෙස කහපැහැයද ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යථා ගන්න. ඔබගේ අය 8යි වැය 7යි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ නුඹන් ඔබට ව්‍යාපාරවලින් ලාභ හිමිකම් ලැබෙන සතියක් බව පෙන්නුම් කරනවා. අවිවේකී ලෙස සතිය උදා කරමින් ආරම්භ වන කන්‍යා ලග්නයේ හිමි ඔබගේ සඳුග්‍රහය 5 6 7 8 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. කන්‍යා ලග්නයේ නුඹන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වෙනතට වඩා අතමිට සරු කරන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන සතියක් බව පෙන්නුම් කරනවා. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු සතියක් බව පෙන්නුම් කරනවා. එමෙන්ම ශාරීරික වෙහෙස වීම බහුල කරන කටයුතු කිහිපයක්ම සිදුවනවා. ව්‍යාපාර ලාභ හිමිකම් මතින් යහපත් කාලයක් උදා වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී විවිධ අවහිරතා මධ්‍ය අධ්‍යයන කටයුතු කිහිපයක් කරගෙන යාමට සිදුවන සතියක් බව පෙන්නුම් කරනවා. අලුතින් විෂයන් කිහිපයක් ඉගෙන ගැනීමට කටයුතු උදා වෙනවා. අලුත් පොත්පත් පරිශීලනයට කටයුතු සැලසෙන සතියක් උදා වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා. වරින් වර හටගන්නා අතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. කන්‍යා ලග්නයේ නුඹන් ඔබගේ ජයන්ගේ ලෙස අංක දෙකද ජයවර්ණයේ ලෙස තැඹිලි පැහැයද ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 7යි වැය 5යි. තුලා ලග්නය. තුලා ලග්නයේ නුඹන් ඔබගේ තනතුරු ස්ථාවර වීමක් සිදුවන බව පෙන්නුම් කරනවා. වගකීම් කිහිපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්නයේ හිමි ඔබගේ සඳුග්‍රහය මේ සතියේ 4 5 6 7 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයේ හිමි ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කර්ම කිහිපයක් සිදු කරන බව පෙන්නුම් කරනවා. වෙනතට වඩා දුර ගමන් බහුල වෙන බවක් පෙන්නුම් කරනවා. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරකට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. දරුවන් ගැන තීරණ ගැනීමේදී දුර දෙක සිතා බලන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ අලුත් බලාපොරොත්තු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. තනතුරු ස්ථිර වීමක් පිළිබඳව බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. ගත සිට වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයගෙන කටයුතු කිරීමට සිදුවන කාලයක් උදා වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා. මුත්‍රාගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වෙනදාට වඩා තේන වර්ග මෙන්ම ශීත ආහාර පාන ගැනීම වැදගත් වන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයේ නුඹන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 4ද ජයවර්ණයේ ලෙස තැඹිලි පැහැයද ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතිදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 8යි වැය 6යි. වෘචික ලග්නය. වෘචික ලග්නයේ නුඹන් ඔබගේ කැපී පෙනෙන දක්ෂතා මතු කරන බවක් පෙන්නුම් කරනවා. අවිවේකීවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය 3 4 5 6 යන භාවයන් මතින් ගමන් කරමින් සිටින බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයේ නුඹන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තරමක් දුරට සැනසිරිදායක බවට බාධා ඇති කරන සතියක් බව පෙන්නුම් කරනවා. පවුලේ කටයුතු වලට විවිධ බාධා පැන නැගෙන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරනවා. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයක් උදා වෙනවා. වගකීම් බහුලවත් ඒවා ක්‍රමවත් ලෙස රැක ගැනීමට හැකියාව ලැබෙනවා.
ඔබට රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති උදාසීන ගති මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම අනතන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උසස් අධ්‍යාපන කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. විවිධ තරඟ විභාගවලින් කැපී පෙනෙන දක්ෂතා මතුකරන කාලයක් උදා වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී වරින් වර ඇතිකරන කොන්දේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් බව පෙන්නුම් කරනවා. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන බවක් පෙන්නුම් කරනවා. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. පාදවල ආබාධයකට ඉඩ ඇති කරනවා. වෘචක ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද, ජයවර්ණයේ ලෙස කොළ 5ද, ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. ඔබගේ අය 6යි වැය 4යි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ දේපල ගැටලුවක් නිරවුල් වන බවක් පෙන්නුම් කරනවා. යොදාගත් සැලසුම් කිහිපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියක් බව පෙන්නුම් කරනවා. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්න සතියක් වෙනවා. දේපල ගැටලුවක් නිර්මූල කර ගැනීමට හැකියාව ලැබෙන බව පෙන්නුම් කරනවා. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර පතන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අමතර ලැබීම් හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම තනතුරු ස්ථිර වීමක් පිළිබඳව බලාපොරොත්තුවක් ඉටු කරන බව පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ මත ගැටුමක් සමතයකට පත්වන ලකුණු පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් අධ්‍යාපනික ගැටලු මතුවීමකට ඉඩකඩ තිබෙනවා. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයගෙන කටයුතු කිරීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් පැවති වෙහෙසකාරී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ව්‍යායාම් කටයුතුවල නිරත වන බවක් පෙනෙනවා. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියක් බව පෙන්නුම් කරනවා. පපුවේ දැවිලි ගතිය මෙන්ම යටිබඩ ආශ්‍රිත ආබාධ වලටද ඉඩකඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණයේ ලෙස තැඹිලි 5ද, ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. ඔබගේ අය 8යි වැය 6යි. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට නොසිතූ ජයග්‍රහණ හිමිවන බවක් පෙන්නුම් කරනවා. අවිවේකී ලෙස සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නොසන්සන්කාරී ලෙස සතිය ආරම්භ වන බවක් පෙන්නුම් කරනවා. පවුලේ වැඩිහිටියෙකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. තීන්දුව තීරණ ගැනීමේදී කලබලකාරී නොවන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවේ සැලසුම් කිහිපයක් සාර්ථක කරන බව පෙන්නුම් කරනවා. අවතර ආදායම් මාර්ග හිමිකරන රැකියා ලාභ හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ව්‍යාපාර ලාභ හිමිකම් ඇතිවන සතියක් වෙනවා. දුර පළාතකට රැකියාවේ කටයුතු සඳහා යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරඟ විභාගවලින් නොසිතූ ජයග්‍රහණ හිමිකරන සතියක් වන බව පෙන්නුම් කරනවා. අලුත් පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් මුදල් වැයවීමක් සිදු කරන බව පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නවා. අතපසු වූ පාඩම් වැඩ කටයුතු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ සෙම් ගතිය හේතුවෙන් නිතර පීඩා ගෙන දෙන සතියක් උදා වනවා. සීතල ආහාර වර්ග පාවිච්චියේදී මෙන්ම නිතර අවුවෙන් වැස්සෙන් පරිස්සම් විය යුතු සතියක් වන බව පෙන්නුම් කරනවා. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්න බවක් පෙනෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද, ජයවර්ණයේ ලෙස කොළ 5ද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 6යි වැය 5යි.
පවුලේ අයගේ සහයෝගයෙන් කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකියාව තබනවා. විදේශ ඥාතීන්ගෙන් උදව් උපකාර හිමිවීමට ඉඩකඩ තිබෙනවා. අසල් වැසි සුහදතාවයකට හේතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩකඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම වගකීම් බහුල කරන රැකියා මාර්ගවලට හිමිකම් මැටි කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරගකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව දක්වනවා. අන් අයට දැනුම ලබා දීමේ කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම විදේශ අධ්‍යාපනයකට සැලසුම් කරගන්නා කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් එතනම් යහපත් කාලයක් නොවන බවක් පෙන්නුම් කරනවා. නිදන්ගත රෝග ඉස්මතු විය හැකි කාලයක් උදා වනවා. නින්දට බාධා වන අන්දමේ සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ඡයාංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 7යි වැය 5යි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අමතර ලැබීම් හිමි කරන රැකියා උදා වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා නොසන්සන්කාරී ලෙස කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරමින් සිටිනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිතර ඇවිදින ඇති කරන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරනවා. දඩුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳව අසන්නට ලැබෙනක් සතියක් බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අමතර ලැබීම් ඇති කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැමති නොසන්සුන්කාරී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. උගතෙන් ප්‍රයෝජන ලබා ගත හැකි රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි කාලයක් උදා වන බව පෙන්නුම් කරනවා. එහෙත් වරින් වර උදාසීන ගති පැවතුම් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. බාධා මැදවත් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් නිතරම යහපත් කාලයක් නොවන බව පෙන්නුම් කරනවා. වරින් වර ඇති කරන උරහිස ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 5ද, ජය වර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. ඔබගේ අය 6යි, වැය 3යි.